ඇලි මහන් සෑයවාගේ උතුම් සෑයක් ළඟට ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ජීවිතේ පුදලා ඉල්ලනවා, අනේ මට මේ පංචශීලයේ රකින්න ආශිර්වාද ලැබේවා කියලා. නිතර නිතර ලෝකයක් මිනිසු කාමයේ ඉල්ලද්දී, දුවගලෙදී පුතාගලෙදී අරයට දරුවෝ නැහැ, මෙයාට දරුවෝ නැහැ, අනේ මට අර අනවින මේ කොඩිවින කියද්දී, ඒ අතර එක්කෙනෙක් පංචශීල රකින්න ආශිර්වාද ඉල්ලද්දී, බොරළු ගොඩේ මැණිකක් වාගේ සත්පුරුෂ දෙවිවරුන්ට යාව පේනවා. එයා ඉල්ලන්නේ කාමයේ නේ නික්කම්මයි. වැරද්දකින් නැගී හිටීමක් ඉල්ලන්නේ. එයාව පේනවා බොරළු ගොඩේ නිල් මැණිකක් වාගේ. රුවන්වැලි සෑයටම යන්න කියන්නේ ඇයි? තිස් පැයේම මහා සෑයේ පැදකුණු කර කර සදෙව්ලෝ වාසි දෙවිවරු ඉන්නවා. උදව් කරනවා. හැබැයි සරණේ පිහිටන්න ඕන. තිසරණේ පිහිටන්න ඕන. ඉසරණේ සරණ ගිය කෙනා වෙන දේවල් ළඟ දන ගහන්නේ නැත. මුළු හද්දවතම බුදුරජාණන් වහන්සේට පුදන්න ඕන. එහෙම බුදපු ගෙනා රුවන්වැලි සෑයට ගිහිල්ලා නල්ල තියෙන ටික ඇති වින්වත්නි, ඕනම දෝෂයක් අයින් වෙන්න. මේ අනවින කොඩවින තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාට නෙවෙයි. උන් ඔක්කොම සෙල්ලම් දාන්නේ හදවතේ බුදුරජාණන් වහන්සේ නැති නිසා.